ජීවමානෝ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රේමවන්ත සෙනගෙනි, අපි දේවාක්‍යයට හැරෙමු. රෝමයේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ, එවිට මෝබ් රටින් හැරියන පිණිස ඈ තමාගේ යෙහෙලියන් සමග නැගිටුණාය. මක්සද ස්වාමින් වහන්සේ තමන් සෙනගට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණා පෙන්වූ බව මෝබ් රටේදී ඈට සැලබිය. අම්මෙන් අපි මේකට මාතෘකාවක් උදාගනිමු. සාගතයේ මැදදී කරුණාව අත්දැකීම, සාගතයේ මැදදී කරුණාව අත්දැකීම කියනව මාතෘකාට අපි මේක බලමු. දැන් ප්‍රේමවන්ත අපි දැක්කා නයෝමි ඇගේ පුරුෂයා සහ දරු දෙන්නා සමග බෙත්ලෙහෙමේ ඔවුන්ට සිදුනා වූ ඒ සාගතය නිසා ඔවුන් ඒක බෙත්ලෙහෙම නගරය අතහැරලා ඔවුන් මෝවාබ් දේශයට ගියා වූ ආකාරයත්, එහිදී ඔවුන්ගේ ජීවිතයට ඇතුළු මහා විනාශයේ පුරුෂයා සහ ළමයි දෙන්නා මැරුණ බවත් අපි පසුගිය පන්වල අපි ඇසුවා. දැන් අපි බලන්න යනවා ඒ සාගතයෙන් බේරෙන්නේ. දැන් මේ මෝවාබ් දේශයට ගියේ තේ රට ඕඩ තරම් කණ්ඩ බොන්න තිබුණා. ඉතින් මේ සාගතය මැද කණ්ඩ බොන්න නැහැ කියලා තන්නේ ගියේ. ඒක තමයි මනුස්ස දැනගැන්මෙන් සහ මනුෂ්‍ය කල්පනාවෙන් සහ මනුෂ්‍ය ඥාණයෙන් අපි සමහර දේවල් තේරුම් ගන්නට යෑම තුළ අපිට අනුතරක් තිබෙන බව අපි මේකෙන් තේරුම් ගත යුතුව තිබෙන පැහැදිලිම කරුණ තමයි. දේව සෙනග හැටියට අපිට පැමිණෙන්නව සමහර කාරණාවල නිසා, සමහර අපි අසු වෙන්නව නැත්නම් අප වටාත් වෙන්නව වාතාවරණය තුළදී කිසිම විටක මෙම නවමිසයගේ පුරුෂයා වගේ තමන්ගේ ඥාන ශක්තිය යොදාගෙන තමන්ගේ කල්පනාවේ හැටියට තමන්ට පේන විදියට හැසිරিলা අපි ජීවිතේ අවුල් කරගත යුතු නැහැ. අපි දන්න බොහෝ සෙනග එහෙම වෙලා තියෙනවා කියලා. එතකොට අපේ ජීවිතය අපි බේරගන්න නම් අපි ඒ වෙලාවේදී පැහැදිලිවම දෙවියන් වහන්සේගේ හඬ ඇසිය යුතුමයි. මේ වෙලාවේදී මම කොහොමද කළ යුත්තේ කියන්නේ, මොකද අපි විශ්වාස කරන දේ තමයි ඕනම තැනකදී යමක් කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්කමක් තිබෙනවා කියලා තමයි අපගේ විශ්වාසය. ඒ විශ්වාසයෙන් අපි අහකට යා යුතු නැහැ. නමුත් බොහෝ දෙවියන් වහන්සේගේ සෙනඟ අපි දකින යම් වාතාවරණයන් තුළදී ඒ විශ්වාසය බිඳගෙන ඔවුන් ඇදහිල්ල සම්පූර්ණ නැති කරගෙන ඔවුන් මේ මනුෂ්‍ය ක්‍රියාකලාව විදිහට මේ නයමිසගේ පුරුෂයා ක්‍රියාකලාව ආකාරයෙන් ඔවුන් ක්‍රියා කරමින් ජීවිතයට බොහෝ විනාශයන් ලංකරගෙන තිබෙනවා. ආත්මික විනාශයන් ලංකරගෙන තිබෙන ආකාරයත්, සමහර විට ලෞකික දේවල් පවා ජීවිතේ නැති තිබෙන ආකාරයත් අපිට පේන්න තිබෙන කාරණා කද දවසේදී. නමුත් සෙනෙවන්ත දේව දරුවනි, දැන් මෙතන කියනවා බලන්ට නවමිට ආරංචි වෙනවා. දැන් ඔක්කොම නැතුණාට පස්සේ වටිනාම වස්තුන් යගේ නැතුණාට පස්සේ යට ආරංචියක් එනවා. සාගතේ මැතිදී මේ සෙනග දේව සෙනග නැතිවිලා නැහැ. ඒගොල්ලන්ට උන්වහන්සේ කරුණා පෙන්නලා ඔවුන්ට ඇති තරම් ආහාර භෝජන දුන්නා කියලා. එවිනි දෙවි කෙනෙක්ව අදහන්න ඔබසා මම මේ දේවල් අපි ජීවිතේට අපි පාඩමක් ලෙස අපි අදාළ කරගත යුතු තිබෙන දෙයක්. එතකොට ඇය කල්පනා කරනවා, එහෙනම් මම තවදුරටත් මම මෙහි ඉඳලා වැඩක් නැහැ. දැන් බලන්ට ඇය ආවේ පවුලක් හැටියට. නමුත් ඇය යන්න හදන්නේ පවුලක් හැටියට නොවේනේ, ලොකු විනාශයක් කරලා ඉවරයිනේ. එතකොට දෙවියන් වහන්සේගේ සෙනක යම් කිසි අවස්ථාවකදී වාතාවරණය තමන්ට ඕන විදිහට වෙනස් කරන්න හදන්න උත්සාහ කළොත් මෙවැනි විනාශයන්ට මුණ පාන්න පුළුවන්, සමාජයට මුණ පාලත් ඇති. ඒ නිසා දේව දරුවනි, වාතාවරණ වෙනස් කළ හැක්කේ දෙවියන් වහන්සේටයි. ද අපේ මාතෘකාව තමයි සාගතයේ මැදදී දෙවියන් වහන්සේ සෙනකට ඇති තරම් භෝජන දුන්න, ආහාර දුන්න බව. එතකොට දැන් මෙතන අපි දකින ඈට මේක ආරංචියලා එනවා. බලන්ට එතන පදේ කියන ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනට භෝජය දීමෙන් ඔවුන්ට කරුණා පෙන්න බව මෝව රටේදීට සැලවිය. ඈට ආරංචියක් එනවා. ආහාර දීම තුළ දෙවියන් වහන්සේගේ සෙනකට තමන්ගේ සෙනකට කරුණා පෙන්වා කියලා. එතකොට
මේ මනුෂ්‍ය පවුලත් එතන ඉඳ තිබුණානේ මේ කරුණාව අත්දකින්න. ඉතින් දේව කරුණාව අත්දකින්න පුළුවන් හොඳම තැන තමයි වාතාවරණේ ඔබගේ ජීවිතේ ඉතා තද ලෙස කුණාටුවක් ලෙස තිබෙන මොහොතක පීඩාව ප්‍රශ්නේ අමාර්ගම ඉතා බහුලව තදින් ඔබට දැනෙනකොට එතන තමයි දේව කරුණාව අත්දකින්න ඕනේ. වෙන කොහෙද කරුණාව අත්දකින්න ඕනේ? ඔබට හැමදේම හොඳට තියෙද්දීද නැහැ? එතනයි කරුණාව. ඒකයි අපිට කරුණාව අපි අනිමිලිසෙන්ට වඩා වෙනස් වෙන්න එතනදී. අනිමිලිසේ පීඩා මැද ඔවුන්ගේ ජීවිත අසරණ වෙනවා. අපේ පීඩාවත අසරණ නොවන්නව හේතුව අපිට කරුණාව අත්දකින්න පුළුවන් ඕනම වාතාවරණ තුරදී. ඒ නිසා අපි කිසිම වාතාවරණදී අපි කලබෙන්ට ඕන කමක් නැහැ. අපි චංචල වෙලා ඇදිලා නැති කරගන්න ඕන කමක් නැහැ. අපි කලබල වෙලා අපි වර්ධ්‍ය තීන අරගෙන වර්ධ්‍ය මාර්ගවල ගිහිල්ලා අපේ ආත්මික ජීවිතය පනක් නැහැ. ලෞකික ජීවිතය පවා අපි නැති කරගන්න හානි පමුණවා ගන්න අපිට ඕමනාවක් නැහැ. ඒක දෙවියන් වහන්සේගේ සේනක පැහැදිලිව අද දවසේ තේරුම් ගත යුතු කාරණාවක්. දැන් මේ නවයමිට ආරංචි වෙනවා දෙවියන් වහන්සේ කරුණා පෙන්වන ආහාර දීමෙන් උන්වහන්සේගේ සේනකට. ඒතර දෙවියන් වහන්සේගේ වගකීම තමයි අපි දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට ඕනම වාතාවරණ තුළදී ඒ වාතාවරණයෙන් අපිව එළියට ගේන්න වගකීම තිබුණේ දෙවියන්සේගේ අතේ. ඉතින් ඇයි අපි විශ්වාසය තබන්නේ නැත්තේ දෙවියන්සේ කෙරේ? ඇයි අපි ඇදෙල්ල තබා ගන්න නැත්තේ? ඇයි අපි එවැනි බලාපොරොත්තුක් අපි ජීවිතය ඇති නොවෙන්නේ? අපි එවැනි තත්ත්වයට වැටෙන්නේ තමයි කලබල වෙන්නේ හේතුව තමයි අපි දෙවියන් වහන්සේට වඩා අපි බලාපොරොත්තු තබලා තියෙන ලෝකේ දේවල් දිහා, ලෝකේ වස්තුන් කෙරේ, ලෝකේ මනුෂ්‍යයන් කෙරේ, අන්‍යයන් කෙරේ, සංවිධාන කෙරේ. මේ නිසා තමයි අපිට දෙවියන් වහන්සේ කෙරේ ස්ථිරත්වකින් රැඳෙන්න බැරි කමක් ඇති වෙන්නේ සමහර වාතාවරණ තුළදී. ඉතා දේව දරුවනේ, මේ 2024 වර්ෂය ඔබ හිතන් දෙපා පහසුවෙන් සැපෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා නෑ. අපි කාටවත් මේ වර්ෂය ඉතා අමාරු වර්ෂයක් වෙන්න පුළුවන්. ලෝකයේ සෙනකටත් එහෙමයි, අපටත් එහෙමයි. නමුත් ලෝකයේ සෙනක සහ අපාතර ඇති වෙනස තමයි අපිට ඕනම වාතාවරණ තුළ අපිට බලාපොරොත්තු තබන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජීවමාන දෙවියන් වහන්සේ. හලලුයා. එම දෙවියන් වහන්සේ අපිව ඕනම වාතාවරණ තුළදී අපිව එළියට ගේන්නත්, අප නිදහස් කරන්නත්, අපට ආශිර්වාද කරන්නත්, අපට අවශ්‍ය උපකාරය ලබා දෙන්නත්, අවශ්‍ය ආහාර ටික දෙන්නත්, මේ සාගතයේ ආහාර දුන්නා කියලා මෙතන කියන්නේ සාගත වෙලාවේදී ආහාර දෙන්නත් දෙවියන් වහන්සේට පුළුවන්කමක් තිබෙනවා. අපේ රටේ පසුගිය දවස්වල ඇතුණ වැවි කුණාටු නිසා අපි දකින ආහාර වර්ගෝට බලපෑම් ඇතිලා තිබෙනවා. ඉතින් අපි කලබලෙන්න ඕන කමක් නැහැ. දෙවලසේ සියල්ල දන්නවා. අපිත් මේ රටේ ඉන්නවා දෙවලසේ සෙනගනේ නේද? එතකොට අපි පොඩි කණ්ඩායමක් ඉන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අපිව අමතක කරන්නේ නැහැ. ඒ නිසා තරුණ සිංහයා බඩකින්න සිටත් දෙවලසේ දරුවෝ බඩකින්න ඉන්නේ නැහැ කියලා වචනයක් කියලා තිබෙනවානේ. ඒ වචන අපි විශ්වාස කරගෙන වාතාවරණයන් තුළදී කැළඹෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මේ සියල්ල වෙනස් කරමින් අපිව යහපත් තැනට ගේන්න පුළුවන්, ආශිර්වාදවත් තැනට ගේන්න පුළුවන් කියන විශ්වාසයෙන් බලාපොරොත්තුන් අපි උන්වහන්සේ දිහා බලාගෙන සිටිමු. ආමෙන්. අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවියන් මේ වචනේ සාක්ෂි කරමු. මේ වචනේ අනුව ඕනම වාතාවරණයක් වෙනස් කරමින් අප යහපත් තැනට ගේන්න වහන්සේ හැකියාව තිබෙනක අපි විශ්වාස කරනවා. මේ වචනාන සෙනකට ආශිර්වාදම කරන්ට මිලනේ සංසගේ නාමෙන්. ආමෙන්.